අන්දෝරනාත්මක මහ බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පර්පචුවල් ට්‍රෙෂරි සමාගම හිමිකරු අර්ජුන ඇලෝසිය සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන අදවුන් සම්බන්ධ නඩුව විභාගට ගත්ත අවස්ථාවේ අපමත මුදාහරින්නට අධිකරණය තීරණය කර තිබෙන. ඔවුන් පළමුුවට අත්තඩංගුඩගරනේ පසුගිය වසරේ පෙබරවාරි මස හතරවන දාවන අතර මාස එකොළහක් තිස්සේ බන්ධනාගාර ගතව සිටි. අර්ජුන ඇලෝසිය සහ කසුන් පලිසේන අපමත මුදාහරීමට කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කරා. ඒ දැඩි කොන්දේසි මත රුපියල් මිලියන බැගින් වූ මුදල් ඇප හා රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප හතරක් මත සැකකරුවන් මුදාහර තියෙන ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කර ඇත. සතියේ සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද ඔවුන්ට දන්වා තියෙන. මීට අමතරව අපකරුවන් ලෙස පෙනී සිටින පුද්ගලින් හතර දෙනාගෙන් දෙදෙනෙකුම ළඟම ඥාතිනියුත් බවටත් කොන්දේසියක් පනවන්න තියෙන. මාස 11ක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර අපදීමට නීතිපති විරුද්ධ වූ ඔවුන්ගේ දරුවන් හා බිරින්දෑවරුන් රෝගී තත්ත්වය පිළිබඳ වාර්තා අධිකරණ ඉදිරිපත් වීම සැලකිල්ලටගෙන සැකකරුවන්ට එරෙහිව කුමන ආකාරයේ බලපතල චෝදනා එල්ල වී තිබුණා නඩු කටයුත්තක් අවසන් කර වැරදිකරුවෙකු කරන තුරුම සෑම සැකකරුවෙකුම නිර්දෝෂීභාවය පිළිබඳ පුර නිගමනය කළ දෙව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නා. ඉතින් මහබැංකෝ හොරාකාපු මිනිස්සු ඔන්න විදිහ තමයි අපගත්තු. ඉතින් ඔයාට පුළුවන් මේ දේ සම්බන්ධයෙන් ඔයාගේ මතය පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයාර් කරන්නත් පහත බටන් එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න.